අනිත් කෙනෙක් හැම කෙනෙක්ම බහිර තීරණ. මේක හරි කියලා බහකර නිගමන. ඔක්කොම තමාලගේ තියෙන දෘෂ්ටියට අනුව බහගත්තේ. මේ දෘෂ්ටිය සියලු දෘෂ්ටියින්ගේ මිදිලා බලන නිගමනේ පරම සත්‍ය දකින්න. ඒ දකින්න සත්‍ය අදහස සත්‍ය නිගමනේ අනික් අයට ගන්න බෑ. මිත්‍යා නිගමනයන් තමයි අනික් අය ගන්න. මිත්‍යා නිගමනයන්ගෙන් බයින්නේ අවිද්‍යාව නිසා. මේ අවිද්‍යාව තියෙන කෙනාගේ නිගමනේ තමයි දැන් අපි හිතමු අවිද්‍යාව නිසා වැහගන්නා නිගමනයක් මගේ දරුවා. දැන් කරපු වැඩක් ගැන අනික් කෙනා කොහොමද කියන්නේ මම කොහොමද කියන්නේ? මගේ දරුවා මහා කැත ළමෙක් බං. මෙන්න මෙහෙ වැඩක් කළා. පිළිගන්න. ඔය ඉතින් මගේ එක තමයි කරව පෙන්නේ. ඇහැට ගන්න පෙන්නේ ඉන්නේ බැටියා විතරනේ. අරන් ගින්නේ වඳුරු කඩක් වගේ. හොඳ වෙන්නේ නැහැ මගේ එකගේ. ඔය හිතියා ඔය කතා කරන්නේ වෙන එකක් නේ වන්දන්නේ තුනේ. දැන් අපි ගියපරි. අපේ දෘෂ්ටි අනුකූල අපි වැඩ කළා මිසක් ඇත්ත නැත හිමු. අනවරදිනේ. ඔය මානසික කතා කරන්න එපා. ඔව් ඌ එක කතා කරන්න ඔක්කොම හරි. ඔය ඉරිසියා තියෙන එකයි. මෙන්න එකක් නේ මයික් කතා කරන වෙලාව ඉන්න බැරි කොහොමද කියන්නේ. ඔන්නේ හැටි ඔක්කොම මම දන්නවා. දැන් අවංකවම කිව්වොත් එහේ මර මානසිකයගේ යම් පුද්දේ සත්‍ය පෙන්නන. විනාශයක් වෙන බවටම කරු වෙන්න බඳුක පිළිගන්නවා. තමන්ගේ දෘෂ්ටියට නෝ තමන් පිළිගන්නවා තමන් නිගමනය කරනවා මිසක්. මොන විදිහකින්වත් බෑ මේ දෘෂ්ටිය කපා ගන්නකන් සත්‍යය දකින්න. මම මේ විදිහට හදන්නේ මෙහෙම ගෙවල් දොරවල් හදාගෙන මේ මෙහෙම කරගෙන හදාගෙන ඉන්න ඕනේ. අනාගතේ මගේ බලාපොරොත්තුව මේකයි. කොහොම කියනකොට. ඕක කරන්න යන්න එපා බං. ඔය ඔබලා දන්නේ නැතර ඔය පැත්තේ අර මහා ඔය මහා ආවාටයක් තියෙන පැත්ත. ඕක දැන් වැවක් හදන කතාවක් තියෙනවා ඉදිරි කාලේ. වැව හදන ගත්තාට පස්සේ ඔක වතුරට යට වෙන දැන් ගෙවල් හදලා මොකද? ඕන් දැකන්නේ දීර්ති ආකාරය ඇරෙටි. උඩ දිවක් තියෙනවනේ මේක වැව හදන බාපේ. අපි ගියා හදනවා කියලා දැනගත්තාම ඒක වහන්නේ නේ ඔය කියන්නේ. ඔය අදහස දෙනවා මේ අකගේ අරගන්න මත කරනවා. අපි හැම කරන්නේ අපි හැමෙලියෙන් බලන්නේ අපේ වාසියට කියලා අපි කතාවරම කියනවා. තමන්ගේ වාසියට තමන්ට හොඳ පේන කාරණේ පේන. ඉතින් ඕක එහෙම පේනවා කියලා කියනවනම් තරහයි. ඔය උපේක්ෂා සාගත සත්‍යයන්ට හේතුකාරක වෙන්නේ සත්‍යයට තමන්ගේ මනස ධර්මයේ තුලින් ගොඩ නැගුණොත් විතරයි. අවංකව මේකේ කියන ධර්මයක් කියලා පිළිගන්නේ. නැත්නම් ඒක ධර්මයක්ද කියලා පිළිගන්න කැමති නෑ. මේ ලෝක ස්වභාවය ඒකයි. ඉතින් අපි මේ පංචස්කන්ධයට ගොඩ ගහලා තියෙන්නේ ඔන්නේ අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ගොඩ ගහපු දෘෂ්ටි වලින් ගොඩ නගපු පංචස්කන්ධය. ඒ නිසා තමයි මේ පංචස්කන්ධයේ දුක්ඛස්කන්ධයක් කියලා දැනගන්න කිව්වේ. මේක සැපක් ගොඩ ගහන්න බෑ. බ්ලාව නිසාම ගොඩ ගහපුවා තමයි පංචස්කන්ධය තියෙන්නේ. අත්යේ දැකනම් ගොඩ ගැහිලා හතර කරලා කෙලවර කරනවා. අත්හැරීම නොයල්ම විදිහම හැර වෙන මොකද්ද ගන්න තියෙන්නේ. පංචස්කන්ධය තියෙන සියලු සම්බන්ධය චන්දරාගේ දුරු කරන පැත්තයි ඇත්ත. ඇත්ත දැකනම් ඊට පස්සේ පංචස්කන්ධය ගොඩ කරගෙන හතර කරනවා මිස ඇත්තෙන් ගොඩ කරන පංචස්කන්ධයක් ලෝකේ නෑ. අන්නේ අතහැරීමෙන් නොයල්මේ මිදීමේ ගොඩනගන පංචස්කන්ධය පැවැත්මකට අයිති එකක් නැහැ ලෝක පහළ වෙන්නේ. අන්නේ පංචස්කන්ධයේ දුක්ඛස්කන්ධය කියේ පංචස්කන්ධය අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ගොඩනගන එකක් නිතයි. මුලාවෙන් දෘෂ්ටිය ගොඩනගන. ඒ නිසා තමයි ඒක දුක්ඛස්කන්ධයක් හරියන්නේ නැති එකක් කියන්නේ. ඔය පංචස්කන්ධයයි පංච උපාදානස්කන්ධයයි කියන්නේ මේ දෙක තෝරගන්න ඕනේ. පංච උපාදානස්කන්ධය වෙන්නේ පංචස්කන්ධය පංචස්කන්ධයේ අයිති වෙන රූපක් ක්ෂණයයි වේදනාක් ක්ෂණයයි සංඥා ක්ෂණයයි සංකාර ක්ෂණයයි විඥානක් ක්ෂණයයි. දැන් අපි බැඳිලා ඉන්නේ මේ ක්ෂණවලද? එහෙනම් ක්ෂණ කෝටි ගණන් සම්පීඩනය කරගත්ත එකතර අපි විහිං ගොඩනගාගත්ත සම්මතවලද? අපි හිත බැඳගන්නේ. හොඳයි කියලා ගත්තේ නරකයි කියලා ගත්තේ. ඔය හැම එකම ගන්නේ ක්ෂණයක නෙමෙයි. එහෙනම් එක විදියකට පහළ වෙන්නේ එක ක්ෂණයක් පමණක් නක්. ස්කන්ධයක් එක හැරේක පහළ වෙන්නේ නැත්නම් අපි සැපයි වශයෙන් ගන්නේ හරි දුක වශයෙන් ගැටීම් වශයෙන් ගන්නේ හරි ස්කන්ධයක් විස ශ්‍රණියක් නෙමෙයි නා. අපි කොහොමද එකින් එකට ඇදලා බැදලා හදලා හිටන්නේ ශ්‍රණියෙන් ශ්‍රණ ගොඩාක් හදලා බැදලා හදාගත්තේ නැත්නම් අර ස්කන්ධයක් වශයෙන් අපි වෙන් කරගත කොහොමද ගන්නේ? අපි ආස්වාදින්දී සම්මත අවස්ථාව පනවා ගන්නවා මේ මෙච්චර ලස්සන රූපය. ඒ රූපේ කියන එක මොනවද හැදිලා තිබුණේ? අපි හිතේ තියෙන රූපේ එක. ඒ රූපේ බලනකොට මනස වශයෙන් මනසට අරමුණු වෙච්ච අවස්ථාව බලගහම චන කෝටි ප්‍රකොටි ගන්න. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා බැලුවත් එහෙම රූපක්ෂණ වේදනාක්ෂණ සංඥාක්ෂණ සංකාරක්ෂණ විඥානක්ෂණ කෝටි ප්‍රකොටි ගන්නක සම්පීඩනයක් තමයි. අපි මේ ලස්සන රූපය කියන වචනේ ගත්තා නම් ගන්න. ඒවෙන් එක ක්ෂණයකින් අපිට කවදාවත් ලස්සන බලන්නවත් කැත බලන්නවත් මේ එකක්වත් සම්පීඩන්නේ නැහැ. ආස්වාද වශයෙන් ගන්න ක්ෂණයකින් බෑ. ක්ෂණයක් ක්ෂණයක් පාසා ගොඩනගන්නා මේ පංචස්කන්ධ සමු ප්‍රවාහය
ගොඩනගෙන සම්පින්දනයක් කැටි කරලා ඒක කෝටි ප්‍රකෝටි ගණන් වල වෙන අංශු. එකතු කරලා හදාගත්ත ඒකීය වශයෙන් ගත්ත සම්මතවල තමයි. මේක සුවයි, මේක ලස්සනයි, මේක සුන්දරයි, මේක සුවඳයි, මේක රසයි, මේ ආදී වශයෙන් අපි ගන්න. ඉතින් අපි හිත බැඳ ගන්න දෙන්නේ අපි විසින් ගොඩනගාගත මානසිකත්වයක මිස විද්‍යාමාන පැවැත්මේ නියම ස්වභාවයක් නෙමෙයි. පැවැත්මට හිමි පරමාර්ථ ක්‍රමයක් තියෙනවා නේද? යන ක්‍රමයක්. අපි හිත බැඳගෙන තියෙන්නේ ඒ දිගේ නෙමෙයි අපි ගොඩනගාගත මානසිකත්වයේ. ගැටලා තියෙන්නේ ඇල්ලලා තියෙන්නේ ඒකේ. මුලා වෙලා තියෙන්නේ ඒවට. ඉතින් ඒකට අන්නේ මුලා වීම ඇලීමට ගැටීමට මුලා වීමට ක්ෂණයක් වදී නිසා. ක්ෂණ කෝටි ප්‍රකෝටි ගානක සම්පින්දනයන්ගෙන් හදාගත සම්මත තමයි. අපි ඇලීමට ගැටීමට මුලාවට හේතු වෙමින් සතර පැවැත්මට අල්ල හොදයි කියලා අල්ලගෙන ඉන්නේ. අල්ලගන්න හේතු වෙන්නේ. උපාදානය කරන්නේ. මෙන්න මේ තමයි ස්කන්ධ එකින් එක උපාදානය කරලා බැඳලාගත නිසා කියනවා රූප එකකින් බැඳලා රූප උපාදානයක් කරලා ඉන්න එකට බැඳගත නිසා. අන්නේ ස්කන්ධෙට රූප උපාදානස්කන්ධ. රූප උපාදානස්කන්ධයක අතීත අනාගත වර්තමාන කියන ත්‍රිංකාලීක සම්බන්ධ වෙච්ච කොටස් ඔක්කොම කැටි කරලා ගත්ත මනසින් ගොඩනගාගත් සපරණා. රූප උපාදානස්කන්ධ. රූපස්කන්ධය කියන්නේ ඒ මොහතක් පාසාම ක්ෂණයක් ක්ෂණයක් පාසා යගේ කියන්නේ චිත්තක්ෂණයකටයි කියවන්නා වූ ඒ ක්ෂණය. ඉන්න ලෝක සත්‍යය දුකයි කියලා ගන්නේ රූප උපාදානස්කන්ධේ පංච උපාදානස්කන්ධේ දුකයි කියලා ගත්තේ. ලෝකේ නෙමෙයි දුක ගෙන්න කිව්වේ අපේ දෘෂ්ටි. දෘෂ්ටියෙන් ගොඩනගාගත දුක දෘෂ්ටියෙන් බහැගත දෙයකයි තියෙන්නේ. ඉතින් උපාදානස්කන්ධේ දුකයි කියන්නේ හේතුව රූපස්කන්ධේ නෙමෙයි දුක කියන්නේ රූප උපාදානස්කන්ධය කියන්නේ හේතුව අන්නේ ඒකයි. ගොඩනගාගත ඒවම ඇරුණේ. ඒ ඇලිච්ච නිසාමයි ගැටෙන්න වුනේ. ඒ නිසාමයි අසහන හදාගත්තේ. ඉතින් ගොඩනගාගත්තේ මනසෙන් තමන් විසින් ගොඩනගාගත බොරුවක් නෙමෙයි. කැලි කැලි එකතු කරලා ඇති දේ එක තමන් ගොඩනගාගෙන මනසින් බැලුවා නම් ඒකට නම් ඇලුනේ ඒකට නම් ගැටනේ ඒකට නම් මුලා වුනේ දුක දිවිලා තියෙන්නේ ගොඩනගාගත උපාදානස්කන්ධේ අන්න ඒක නේ රූප උපා පංච උපාදානස්කන්ධ දුක කියන්නේ ඕකද පංචස්කන්ධ කියන එකමයි උපාදානස්කන්ධ කියන එකමයි දෙකක් තේරුම් ගන්න ඕනේ ඉතින් ගොඩනගාගත්ත එක නිසා අපි ක්‍රම දෙකකට ගොඩනගනවා එකක් තමයි අවිද්‍යාව නිසා තෘෂ්ණාව නිසා ඒව යලි යලි ගොඩනගනග අපි ආස්වාදයේ බැඳිනවා වැනි වැනි මේ ලෝකේ ලස්සන දෙයක් සුවඳ දෙයක් රහ දෙයක් නිගමනය කරගෙන මේ අහවල් දේ සුවඳයි අහවල් දේ රසයි අයි මෙහෙම නිගමනය කරනවා දැන් මේ එක නිගමන කතාවක් ඔක අවිද්‍යාවේ නිගමනයේ නිසා අපි ওই જાතියම ගෝචරයේ භුක්ති විඳින්න අවශ්‍ය කරන විදිහ ඉන්ද්‍රිය අසකන දිවනාසය ශාරීරිය වලගෙන ඉන්ද්‍රිය හය ඒකට ගෝචරේන බාහිර විපාක පරිසරයක් වශයෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන සම්පින්දනයන් එකතු කරගන්න ක්‍රමයකට හැඩ ගහගෙන ගත්ත ක්‍රමයකින් මෙන්න මේ දෙක දෙපැත්තෙන් එකතු කරගන්න අපි විභාග භුක්තිය අපි දිනවා. පෙර භවයේ අවිද්‍යාව නිසා ගත විභාග භුක්තිය. මේ භවයේ අරිහතේටපත් වුණා විභාග භුක්තිය තියෙනවා. ඒක අයින් කරන්න බෑ. ඉතින් එයාට සිද්ධ වෙනවා. අර විභාග භුක්තිය නිසා ගොඩනගාගත්ත ලස්සන කියන ඒවාට සුවඳ කියන ඒවාට රහ කියන ඒවාට නිරස කියන ඒවාට අප්‍රියකරණ ඒවාට ප්‍රියකරණ ඒවාට ගෝචර වෙනවා. එයා දුක වශයෙන් සැප වශයෙන් විභාග දුක් වශයෙන් විභාග සැප වශයෙන් දැනෙනවා දැනෙනවා. හැබැයි එයා යථාර්ථයේ දැනගෙන සංඛාර ගොඩනගීම නතර කරපු නිසා මතුවට ඒ නිසා හට ගන්න ගොඩනගා ගන්නා වූ සැප දුක කියන්නේ කියන්නේ මේ දෙකෙන් මිදිලා විපාක වශයෙන් පෙර භවයෙන් හටගත් අවිද්‍යාවේ ප්‍රතිඵලයේ වශයෙන් ගත්ත එක නිර්වාණ පාන මොහොතේක කරන්න දෙයක් නැහැ ඒකේ උරුම සැප වේදනා දුක් වේදනා දැනීම වශයෙන් සම්පින්දනය මතුවීම ඒ වල ඇතිවෙනා වූ වාස්වාද හෝ දුක් දුක්ඛිත භාවයන් හෝ ගෝචර වීම සිද්ධ වෙනවා ඒ තුනේ ඒ ගමනේ ඒකයි සිද්ධ වෙන්නේ අන්න ඒක අපිට පෙන්නනවා අද නැති කරගන්න දෙන්නේ පංච උපාදානස්කන්ධය නැති කරන්න බෑ ඒක පෙර විපාකය. අපි දැන් ඉන්නේ ඇහැට පේන්නේ මාත්‍රයක් නෙමෙයි. බැලුවාම පේනවා සම්පින්දනයක්. රූපයක් වශයෙන්ම පේනවා. හැබැයි ඒක රූප උපාදානස්කන්ධය. රූපස්කන්ධය දකින්න වර්ණ මාත්‍රයක් විතරයි. ඒ වර්ණ මාත්‍රයක් විතරක් නෙමෙයි ඇහැ ඇරපු ගමන් පේනවා වල පිටක් ඔක්කොම. අපි මහන්සි වෙන්නේ නැහැ ඒක බලන්නේ. මොකද විපාක වශයෙන් අපිට සකස් කරලා දියා තියෙනවා මාත්‍රිය නවත්තන්නේ නැතුව. අර උපාදානස්කන්ධය කරපු රූප මහා සම්පින්දනයක්. එකක් වශයෙන් පිළිෙන මායාවකින් අපි ඇහැරවටල ඇහැට ඇතුළු කරලා මනසට දනවන්නේ විපාක ක්‍රමයක් හටගෙන තියෙනවා. ඒක තමයි සත්‍යයදී. ඒකට තමයි ඊ දැනෙන්නේ. දැන් අපිට ඇහෙන් බලපුවහම ඔච්චර බලන්න ගියත් වර්ණ මාත්‍රයක් පවනයි කියලා ෆොටෝ එකක් බැලුවොත් පේන්නේ නැහැ. ඔතේ ඉන්නේ මේක. යාරේක පේනවා මේක මම එහෙම එකම දැක්කේ කළු වාගේ දැක්කා. සුදු වාගේ දැක්කා. එහෙම කියන්න පුළුවන්. නෑ ඒක දකින්න සම්පූර්ණ. මොකද? අපි රූප උපාදානස්කන්ධ විපාකස්කන්ධයක් හදාගෙන තියෙනවා. නගත හේතුඵලයේ හැබැයි එතන එකක් දකිනවා හේතුඵලයේ මෙහෙම දැක්කට රූපය කියලා අල්ලන්නේ වටනා කම චන්දරාගේ පවතන එකක් මේකේ නේ අන්න විදයක චන්දරාගේ අනාගතේ ගොන්නගන්නේ ඔය පිළිවෙලට බැඳෙන චන්දරාගේ ඔය චන්දරාගේ නිසා තමයි යලි යලි ගොන්නගෙන ආවේ යථාර්ථය දැනගත්තාම රූපේ පේනවා
අර විපාක වශයෙන් විපාක සංදියක් වශයෙන් ආපු ලසන ලසන්ට පේනවා කැතනම් කැතර පේනවා ඒ විදිහට පේනවා. හැබැයි චන්දරාගයෙන් බෙදීමක් අතෙල්ලා කියන්න. ඇලීමයි ගැටීමයි මුලාවයි තනම දැම්ම ඇති කරා. අර පේන්නේ කිහිම පේනවා. ලසනයි කියන හැටි පේන්නේ කිහිම පේනවා. කැතයි කියන්නේ කිහිම පේනවා. හැබැයි වුණාද? ලසනයි කියලා ඇලෙන්නව කැතයි කියලා ගැටෙන්නව ඒවලු මේ චන්දරාගයෙන් බඳුළු මානසිකත්වයක් නෑ. අන්න අවිද්‍යාව දුරු කිරීමෙන් හේතිය දුරු කරගම අරිහතේටපත් වුණා කියන්නේ. චිත්ත අවස්ථාවට නැගෙනවා. අර පේන හරිය අරි දැන් චිත්ත කිවර චිත්ත අවස්ථාවට ඉන්නේ ඕකට සමවැදෙනවා. ඵලෙට සමවැදෙනවා. ඔය හදයන් වලින් එහාට යන්නේ නැහැ කොහොමද? චිත්ත මනෝ මානසං එනවා. ඔයින් එහාට යන්නේ නැහැ. හදයන් වෙන්නේ නැහැ විද්‍යාව දුන්නා පිටතට. ඒකයි. මාගේ ජීවිතේ නිවන සඳහාය. ඔව් මේ කර්මස්ථානයක් වශයෙන් වැඩ කරනවා නම් කොහොමද කරන්නේ කියලා. ඉතින් නිවන සඳහාය කියලා අපි නිගමනය කළොත් ඒ නිවන සඳහා නම් මම ජීවිතේ කැප කළේ. ඒ නිවන සඳහා මොනවද මා විසින් කළ යුත්තේ කියන කාරණේ නිගමනය කර ගන්න. නිවන සඳහා ජීවිතය කැප කරන්න. ඇස කන දිව නාසය ශරීරය මන කියන මේවායින් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේවා ඇසුරට යනකොට රාගයට ද්වේෂයට මෝහයට හේතු වෙනවා නම් වහාම ක්ෂය කළ යුතුයි. ඒවැන් ඉවත් විය යුතුයි. ජීවිතේ කැප කළේ නිවන සඳහා නම් ජීවත් වෙන්නේ නිවන සඳහායි. මාගේ ජීවිතේ නිවන සඳහා කියන අදහස බොහොම හොඳයි. ඊ අදහස ගත්තාම ඊ අදහස තුළ මම පිළිලා ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? මේ කර්මස්ථානේ වඩන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ. මාගේ ජීවිතේ නිවන සඳහා මාගේ ජීවිතේ පවත්වන්නේ මම කොහොමද? ඇසෙන් රූප බලමින්, කනින් ශබ්දහමින්, නාසයෙන් ගන්ධය ගනිමින්, දිවෙන් රස ගනිමින්, ශරීරයෙන් පහස ගනිමින්, හිතෙන් ධර්මයන් ගනිමින් ඔය තුල පවත්වනවා. ජීවිතේ පවතින්නේ ඔය තුල. දැන් මේ පවත්වන්නේ මම ලෝකේ සඳහා නෙවෙයි. ආගතහගතව දේසහගතව මොහතහගතව ගන්නවා ලෝකේ සඳහා. නිවන සඳහා නම් ජීවිතේ මම පිළිවන්නේ කාගේ දුරු කිරීමට, දේසේ දුරු කිරීමට, මොහේ දුරු කිරීමට මගේ පැවැත්ම ක්‍රියාත්මක කරනවා. සර්ව සම්පූර්ණ භාවනාවක් තියෙනවා. හැබැයි ඇහැට රූපයක් පේනකොටම ලස්සනයි කියලා ගන්න යන එක අතහැරලා තමන් දැනගන්න ඕනේ. ඒක අසාරකත්ව දකින්න ඕනේ. ලස්සනයි කියලා ගත්තොත් ඒක රාගයට හේතු වෙනවා. ඊට විරුද්ධයක් අරගහා දේසේට ගැටීමට හේතු වෙනවා. ඒක තමයි හැරිසරන් හිතුවොත් ඒක බල බල ඉන්න හිතුවොත් මුලාවට හේතු වෙනවා. එහෙනම් මගේ ජීවිතයේ ඒ කාරණා තුනට නිවන හදා නෙමෙයි. මාගේ ජීවිතේ නිවන හදා කියන තීරණේ මම ඉන්නවනම් ඒකේ ආදී වෙනද කියලා වහාම එක පහකට දාන්න. ඒකෙන් අත්හැරීමක් ඇද්ද, නොයල්මක් ඇද්ද, මිදීමක් ඇද්ද, ඒක සාන්තයි, ඒක ප්‍රණීතයි කියන විදිහට කරන්න ඕනේ. මේ අදහසම හොඳයි නිවන දකින්න. හැබැයි නිමේක ක්‍රියාත්මක කරගෙන දැනගන්න. මාගේ ජීවිතේ නිවන සඳහා කියලා අප්‍රමාදීව ඉන්නව නම් ඔහොමයි. මේක අනුපූර්ව ක්‍රමයක් නිසා සියලු ලෝක සත්ත්වයින් අප්‍රමාදීව මෙහෙම යන්න බෑ සියලු ආකාරයෙන්. එහෙම කිව්ව දින හතෙන් අරිහත් ඵලයි. ඔබල පුළුවන් ශක්තියක් තියෙනවා යන්න පුළුවන් කෙනෙක්. නමුත් ඒක පුරන්න බෑ සියල්ලන්ට. මේ අදහස බොහොම වටිනවා. සම්මා ආජීවය මෙතන පිරෙන්නේ. මාගේ ජීවිතේ නිවන සඳහාය කියනවා අදිස්ථානයේ තියෙනවා නේද? එතන සම්මා ආජීව කියන ආර්ය මාර්ගාංගය වැඩෙනවා. ඊට පස්සේ ඒ සඳහා නම් ඒ සඳහා නොවන පැත්තෙන් අහක් වෙන්නත්. ඒ සඳහා වන පැත්තට එක් වෙන්නත් ඔහු උත්සාහයක් ව්‍යායාමයක් කරනකොට සම්මා ආයාමය වැඩෙනවා. ඒ සඳහා මේක හොඳයි, මේක නරකයි, මේක රාග දේශ මොහසයිතයි, මේක විතරාගි විත දෝති විත මොහි, මේක රාගක් හේතු දේශක් හේතු මොහක් හේතු හේතුනායි කිය. නුවණින් තේරුම් අරගෙන මනස සිහියෙන් ගේ හැමෙම අරමුණක් ගන්න විදිහම සම්මා සතිය වැඩෙනවා. මතු වෙන නිවන පිළිබඳ සාන්තයි ප්‍රණීතයි කියලා වැටහෙන වැටෙන සම්මා සමාධිය වැඩෙනවා. එහෙනම් මාගේ ජීවිතයේ නිවන සඳහා එකවනම් ඒකාන්තේ හරියම ඒක නිසා ඒක සම්මා දිට්ඨියටයි. මාගේ ජීවිතයේ නිවන සඳහා යම් කල්පනාවක් ඇද්ද සම්මා සංකප්පයටයි. මාගේ ජීවිතයේ නිවන සඳහා කියන යමක් ඇත්නම් ඒක බුරුත් නෙමෙයි, කේලමත් නෙමෙයි, පරිසත් නෑ, ප්‍රලාපත් නෑ, ආර්ය මාර්ගයටයි කියන වචනයක් නිසා සම්මා වාචාවක් තියෙනවා. මාගේ ජීවිතයේ නිවන සඳහාය යම් ක්‍රියාවකට වැසඳන්නේ ප්‍රාණඝාතත් නැහැ, අදත්තා දානත් නැහැ, කාම මිත්‍යාචාරත් නැහැ, සම්මා කම්මන්තේ තියෙනවා. මාගේ ජීවිතයේ නිවන සඳහාය කියවනම් නිවනට මුල් කරගත්ත ජීවන ප්‍රයත්න සම්මා ආජීවයත් ඒකේ තියෙනවා. ඒකට කරන උත්සාහයක් නැත්නම් සම්මා වායාමයේ තියෙනවා. මනසින් ඒ සඳහා කටයුතු කරන සම්මා සතියේ තියෙනවා. නිවන මුල් වෙලා සාන්තව ප්‍රණීතව නිවන සුවේ වැටෙන්න පටන් ගත්තා නම් ඒක ඒකාග්‍රතාවයි පිටියන සම්මා සමාධියත් තියෙනවා. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය මෙතන තියෙනවා. මාගේ ජීවිතයේ නිවන සඳහා කියන්නේ ඒ විග්‍රහ කරලා දැනගන්න ඕනේ. සත්‍යී භෝගී පාක්ෂික ධර්ම ඔය කර්මස්ථානේ අරන්නේ. ඒකයි හරියට. අර කර්මස්ථානේ විග්‍රහ කරලා
හැකි තරම් අප්‍රමාදයෙන් වඩන්න උත්සාහ කරන්න ඕනේ. ඒක හොඳයි. දරුවෙකුගේ ක්‍රියාවලිය යහපතට යොමු කිරීම සඳහා මව්පිය දෙදෙනාගේ මැදිහත්ය පවන කොහොමත් සෑහෙන්නේ නැහැ ඉතින්. මොකද මේ ලෝකේ බහු හේතුයි. සත්පුරුෂයේ කැටි කිරීම හෝ අසත්පුරුෂයේ කැටි වීම කියන මේ කාරණා දෙකට ඒක හේතුකලියක් නෙමෙයි ඒවත් බහු හේතුයි. දැන් මව්පිය දෙදෙනාගේ සම්බන්ධය තියෙන එක්තරා පරිසර මට්ටමක් පමණයි. පතිරූප දේශ වාසෝච පුබ්බේත කතපුඤ්ඤත අත්ත සම්මාපන්නිදීච ආදි වශයෙන් පෙනෙන කාරණා හුඟක් ඔකට ඉතන හේතුයි. තමන්ගේ මව්පියන්ගේ පරිසරයේ වෙන්න සහෝදර සහෝදරියන්ගේ පරිසරයත් ඔකට සම්බන්ධයි. අසල් ඇති දරුවන්ගේ පරිසරයත් සම්බන්ධයි. අසල් ඇති වැඩිහිටියන්ගේ පරිසරයත් සම්බන්ධයි. ගමේ පරිසරයත් සම්බන්ධයි. පාසලේ පරිසරයත් ඒකට සම්බන්ධයි. රටේ පරිසරයත් සම්බන්ධයි. ලෝකයේත් එක තියෙන සම්බන්ධතාවයත් ඒකට සම්බන්ධයි. කාලගුණයේ දේශගුණයත් සම්බන්ධයි. මේ ආදී වශයෙන් තම පහසුකම් තමන් ලැබෙන පත්‍ය පහසුකම් සම්බන්ධයි. මේ සියල්ලේම තිබෙනා වූ හේතු වාසයෙන් තමයි සත්පුරුෂයේ කර ගැනීමට ඔබ සත්පුරුෂ විදියට සම්බන්ධ වුණොත් බොහොම පහසුවෙන් ලේසියෙන් හතරදරයක් නැතුව සත්පුරුෂයේ බිහි වෙනවා. ඕවායේ බාධක තිබුණාම එකින් එකට වෙනස් වෙනවා. හැබැයි ওই බාධක ඔබ සම්පූර්ණ වෙලා නෙමෙයි සත්පුරුෂයේ බිහි වෙන්නේ. සත්පුරුෂයේ බිහි වෙනකොට තියෙන ඉන්ද්‍රිය නානත්වය කියලා එකක්. සද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියලා මේ ටිකට කියනවා. මෙන්න මේ ඉන්ද්‍රිය හතරකින් පස්වෙනි ප්‍රඥා ඉන්ද්‍රිය බලවත් උපදින කෙනෙක් ඇතනම් එයාට අනිත් බාහිරින් තිබෙනා වූ සියලුම බාධක විඳගෙන ප්‍රඥා ඉන්ද්‍රිය නිසාක තැන්පත් වෙලා අහු සතුටුසේක වෙනවා. අනේ තියෙන වෙනසක් ඒක. ප්‍රඥා ඉන්ද්‍රිය අග්‍ර කෙනාට දෙමාපිය ඕන හල්ලාල්කම් කරාට බේබදුම් කරාට එයාට ප්‍රශ්න යනවා. එයා ඒ තුලින් පාඩමක් ගන්නවා. මම මෙහෙම වුණොත් මටත් ඔය විදිහයි. මුංගෙ තියෙන දෙමාපියගෙ තියෙන මේ මේ නින්දිත වැඩ නිසා මටත් නින්දා, ලෝකෙටත් නින්දා, හැමතැනෙම නින්දා විඳිනවා. මට නම් ওই ජීවිතේ සත්‍ය පෙන්වන්න බැහැ. එයා දෙමාපිය කොච්චර කැදුණාද කවන්නේ යට හැදෙන්නේ නැති. අන් ප්‍රඥාද කියන්නේ. ප්‍රඥාද කිය ප්‍රඥාවෙන් ඒකත් අත්දැකීමට ගන්නවා. ඒගොල්ලන්ගේ ඉතිවින වැඩ පිළිවෙල නිසා ඒගොල්ලෝ නින්දා විඳින හැටි, අවඩ වෙන හැටි දකිනවා. මේ ඉතින් ඒගොල්ලෝ ඒගොල්ලෝ දකිනවා. ඊට පස්සේ නිදහසෙ දාලා යනවා. අල්ලුම් ගේරේ තියෙන හිතහැලා මං එනවා. මං දවස් දෙක තුනකින් එන්නේ. අම්මා එනවා දුව දාලා. දුව ප්‍රඥාවන්ත නම් කල්පනා කරනවා මේ ලෝකේ ගෑනු ළමයි හුඟා කරාත වැටෙන්නේ මේ වගේ අම්මලා නිසා. දැරකිල්ලක් නැති අම්මලාගේ මේ වැඩ නිසා කී දෙනෙක් අමාරු වෙනවා. හැබැයි එයා ඒ ළමයා ප්‍රඥාවන්ත නම් එහෙම එයා අමාරු දාන්න අම්මලා මාසයක් ගෑවිනේ නැති විදියට මේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එයා ප්‍රඥාවන්ත නම් එයා දැනගන්නවා ප්‍රඥාවෙන් උපක්‍රමශීලීව සුචරිතේ මේකයි දුචරිතේ මේකයි නොකලීත මේකයි කලීත මේකයි යහපත් පැත්ත මේකයි දැනගෙන එයා හැදෙනවා. එයා ගියාට අම්මා වුණෙත් නැහැ තාත්තා වුණෙත් නැහැ. අන්න ඒ වගේ තියෙන ක්‍රම හතාවක්. සද්ධාතික බුද්ධිය කියන සද්ධා ඉන්ද්‍රිය බලවත් කෙනෙක්. හැබැයි එයාට ඒකාන්තයෙන් ඉන්නවනේ පහදව පහදව නියම තැන ගන්න කෙනෙක්. නැත්නම් එයාට නැගින්න බැහැ. රාජණී කතා කරලා හොඳ නරක කියා දීලා මෙහෙම හැදෙන්නේ මෙහෙම කරන්නේ. ඔව් අම්මා කියන එකම අවිශ්වාස කරනවා තාත්තා කියන එකම අවිශ්වාස කරනවා. ඒ විදිහමයි මං හැදෙන්නේ. මං අගීට වඩා දෙයක් කරන්න යන්නේ. අහ සද්ධා ඉන්ද්‍රිය බලවත් කෙනා. එයාට සත්පුරුෂ වෙන්න පුළුවන් ඒ ක්‍රමයෙන්. වීර්ය ඉන්ද්‍රිය බලවත් කෙනෙක් ඉන්නේ. එයාට ගොඩක් කියා දෙන්න ඉතිරලා තියෙන්නේ. මේ මේ කඩේට මෙහෙම කරුවාම තමයි ජය ගන්න පුළුවන්. ඕකේ උඩ කර හිටියෝ පිරිහෙනවා. එතන වීර්ය නැගල එයා දෙන්න. ඉතින් සුත ත්‍යාග ඔයාලගේ හැම එකක්ම ඒවා. සද්දා, දීර්ය, සති, සමාධි, ප්‍රඥා. ඉතින් මේ ක්‍රමයට ඉන්ද්‍රිය බලවත් ඉන්ද්‍රිය නානත්වය කියලා අපට කියන්නේ. හැම කෙනෙකුටම සමානත්වයට පත් කරන්න පුළුවන් කියලා කියන්නේ ඔන්නෝමදී ප්‍රබන්ධ කතා අරගෙන. ඕගෙන් අපි ඇහි දෙන මේක ඇත්තක් තමයි විද්‍යාත්මක කරුපේ කතාව මේ කියන්න හදන කියලා හිතා ගන්න. ඉතින් සියල්ලන්ටම සමාන දැනීමක් දෙන්න පුළුවන් කියලා ඒගොල්ලෝ නිගමනය කරනවා. මොකද අර ඥාන තාක්ෂණය අනුව පේනවා යම් කිසි මට්ටමකදී විවඳු ආකාරයෙන් මේ මේ ශෛල ඥාන පිහිල්ලා තියෙන කෙනා විවඳු ඉගෙනීමක් දැනීමක් ඇති කෙනෙක්. සාමාන්‍ය ලෝකයාගේ මේ භෞතික පරිසරය තුළ පරික්ෂණය කළා ඔන්නෝම රටාවක් දකින්න. දැක්කරපස්සේ කල්පනා කරනවා මේ මොලේ තියෙන ශෛලවල හැලි නැත්නම් මේ ශෛලවල තියෙන රස පදාර්ථයන් මෙහෙම තිබුණා තමයි මේ බුද්ධිලා මේ ලෝකෙක වෙලා තියෙන කියලා නිගමනය කරගන්න. ඒවා එහෙම වුණේ මොකක් නිසාද කියලා දන්නේ නැහැ. යසසරේදී ගෙන්ලද්දාව තමා හුරු පුරුදු කරලාද ඒ වගේම ප්‍රගුණ කරලාද සුචරිත ගුණ ධර්ම ඒ වගේම ඥානවන්තව ක්‍රියාත්මක වීම මේ ආදීන් ලැබුවා වූ தත්ත්වයන් නිසා ඒවට අනුකූලව හරි ශෛලයේ අර විදිහට හැලි සකස් වෙලා සංයෝගය සකස් වෙලා අර ඥාන තාක්ෂණයේ කියන අහු වෙන්නේ මේ ඥානවන්තයෙක්ගේ ඥානයක හැටි කියලා කියන්නේ ඒකයි. ඒක නිසා අර தත්ත්වයටපත් වුණා නෙමෙයි. දැන් අපි සිත්තරේක විසින් ලස්සන
චිත්‍රය ගොඩනගනවා. ඒ චිත්‍රය නිසා සිතරා වුණාද? සිතරා නිසා චිත්‍රය හැදුණා. දැන් කියන්න බලන්න මේ චිත්‍රය ගොඩනගන නිසා මේ සිතරා හැදිලා තියෙන්නේ. ඒක නේද කියන්න පුළුවන්. මේ සිතරා දක්ෂ නිසා මේ චිත්‍රය මෙහෙම හැදලා තියෙන්නේ. දැන් අපි කොහොමද අපි ගන්න තියෙන්නේ? සිතරාගේ දක්ෂතාවය උඩ චිත්‍රේ මනසේ නිර්මාණය වෙලා තියෙනවා. ඒ චිත්‍රය බලලා කියන්න බලන්න හොඳ මනස හොඳ දැනුවක් ඇති චිත්‍රෙකගේ වැඩක් මේක කියන්නේ. දැන් ඔය જાතියනේ එතකොට අපි දකින්නේ අර රූපේ නිසා සිතර හැදෙනවා සිතරන් නිසා මේ රූපේ ගොඩනැගෙනවා. ප්‍රධානන්නේ කෝකද? අන්න ඒ වගේ අපේ මනස මුල් කරගෙන මේ කය ගොඩනැගෙනවා. මනස ප්‍රබෝධන කය ප්‍රබෝධව ගොඩනැගෙනවා. මනස ඥානවන්ත නම් කය ඥානවන්තත්වයට ගැළපෙන විදිහට මානසිකත්වයට ගොඩනැගෙනවා. මනස රෝගී නම් කය රෝගීව ගොඩනැගෙනවා. මනස නිරෝගී නම් කය නිරෝගීව ගොඩනැගෙනවා. මෙහෙම ක්‍රමයක් තියෙනවා. ඉන්නයි කය අරගෙන බලලා කයේ ප්‍රවේද බලලා මේ රෝගී බුද්ධලේකේ මේ නිරෝගී බුද්ධලේකේ මේ ඥානවන්ත බුද්ධලේකේ මේ මොඩියේකේ මෙහෙම යමක් පෙන්වන්න පුළුවන්. නැවතර භෞතිකත්වයෙන් එහාට මේ ආධ්‍යාත්මික කතිය දැකේ නැති අය කල්පනා කරනවා. ඉතින් මේබඳු වේදකින් හරි මොනවා හරි ක්‍රමයකින් මේ ශෛල ටික මේ විදිහට හදාගත්තා නම් මෙයා ඥානවන්තයෙක් කළ හැකියි. අන්න බහින අනිගමනයකට. ඉතින් යථාර්ථය දන්න ගන්න භෞතික පතු නිගමනයක් ඒක. ඒකයි හේතුව. මේ වගේ වර්ගය තමයි කියන්නේ ඕන කෙනෙක් විද්‍යාඥයෙක් කරන්න ඕනෙ සමානව උගන්වන්න පුළුවන්. ඔය ආදී වශයෙන් කියන්නේ. ඔයලා බැලුවා තමන්ට සමානව උගන්වන්න පුළුවන් කියන එක ගෙදරින් ළමයි ටිකව සමානව උගන්වන්න තියෙන එක හොල බැලුවා තමයි වෙනවනේ. කියන්නේ ඒක නෑ. දැන් සමහර පුද්ගලයෝ ඔහොම කයි වර්ග හලනවා. ඊයේ බලවා එකෙක් අතිපොල. අනික එකෙක් විශ්වවිද්‍යාලය. අනික කිරික කරනවා. තව කෙනෙක් තව හැර මොකද බුදු ගහනවා. කලගහම ඒක ඇංගලෙන් පවුලින හතරපස් දෙනාවත් ඒක කරලා නෑ. ඉතින් මේ වගේ මහා මන්දබුද්ධිකයි අත වශයෙන් කියන්නේ කියලා කියමු බලන්න. තමන්ගේ අධ්‍යක්ීමක් නැති හේතුකාරක පෙන්වන්න බැරි මේ කාගේ හරි පණිවදන් ටිකක් අල්ලගෙන ඉවෙලා හිටන් ඕවයි ගෙනින ඉඳන් තමයි කියවන්නේ ඇත්තක් අධ්‍යක්ීමක් ලබලා නෙමෙයි. සියල්ලන්ටම සමානී ගැනීමක් දෙන්න පුළුවන්. සමාන සත්‍යෙ ගන්න පුළුවන්. සමාන ඥානියක් ඇති කරන්න පුළුවන්. එහෙනම් ලෝධරා බුදු පියාණන් වහන්සේ මේ තුලින් ධර්මයේම සියලුවාගෙන අග්‍රයි. එහෙනම් මේ ආරිමිනි සෝවාන් සුද්ධිලේ සකුරුදාගාමී සුද්ධිලේ අනාගාමී සුද්ධිලේ අරිහතුන් වහන්සේලා ඉන්න පුළුවන්. ඔක්කොම එකයි. ඔක්කොම අරිහතුන් වහන්සේලා කරන්න පුළුවන්. වෙනවද? හේවා තියෙනවද? කොතනද කරලා තියෙන්නේ? කොයි හැකේද කොයි කරලා තියෙන්නේ? කවුද කරලා තියෙන්නේ? තම තමගේ පෞලියෙන දරුවෝ ටිකවත් එක විදිහට හදා ගන්න බැරි ලෝකෙක. යන්තම් හරි මේ හැරදලිය ගන්න බැරි ලෝකෙක. මේ කියන කතාව මොනවද? තව මොනවත් ප්‍රශ්න තියෙනවද? සියල්ල කර්මයේහි විපාක නම්. අන්න මෙතන හොඳට තේරුම් ගන්න කම්මස කෝමි කියන එකයි කර්මයේ විපාකය කියන එකයි ඉස්සරහ තෝරගෙන ඉන්නේ. කර්මය මුල් වෙනවා කියන්නේ එක කර්මයේ දිලිම කුණනගෙනවා කියන තව එකක්. මේ ක්‍රම දෙක තෝරා ගන්නවා. අද ලංකාවේ ඇති වී ඇති යුද්ධ තත්ත්වය පිළිබඳ විතරය කරන්න. මේ හමුදා කවදා අවසන් වෙයිද? මේ තත්ත්වය වැඩි උතුරු ප්‍රදේශයට පමණක් බලපෑම් විශේෂයක් ඇද්ද? උතුරු ප්‍රදේශයේ ආදී වඳුරු දිනක් තවත් ඇද්ද? කරා මේ වඳුරු වඳුරු දිනක්. දැන් මේකයි සිද්ධියේ. දැන් මේ වගේ කතාවලදී අපි දකින්න ඕන හරියක් තියෙනවා. කර්මයේ විපාකයක් වශයෙන් මුල් වෙනකොට කර්මයේ විපාකයේදී කර්මය මුල් වෙනවා. කර්මයේ කලේ යම් යම් ආකාරයෙන්ද ඒකෙදි සහන ලබන්න පුළුවන් ඒක කොහොම තියෙන්නේ තේ ඒ ආකාරයෙන්. ඔය විස්තර කරලා තේරුම් ගන්න ඕන එක. අපි ඒ විස්තර කරලා ගමු. මේ කර්මය ගැන කියවෙනකොට මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. දැන් මේ කර්මයෙන් සිද්ධ වෙන්නේ සහ සියල්ල පෙර කර්මයෙන් සිද්ධ වෙනවා කියන කාරණා ටික විග්‍රහ කරගන්න. අද බොහෝ කොට මේ කර්මය ගැන කියවෙනකොට විග්‍රහ කරගන්නේ නැහැ මේ කර්මවල කර්මය කියන්නේ මොකද්ද කියන එක. දැන් පුබ්බේ කත හේතු ආදී කියලා එකක් බුදුරජාණන් වහන්සේ 15 වෙනි ඉස්සරහත් ලෝකෙ තිබුණා. මේ හැම දෙයක්ම සියලු පෙර කර්මයෙන් සිද්ධ වෙනවා. ඒ සියල්ලටම හේතුව පෙර කර්මයයි කියලා. මෙහෙම එක්තරා විදිහක මතයක් තිබුණා. ඒක බ්‍රාහ්මණ මතයක්. අන්නේ පරිබ්‍රාජකින් අතර තිබුණ මතයක් තමයි. එක්තරා බමුණ මතයක් තමයි. මේ සියලු දේම පෙර කර්මයේ සිද්ධ වෙන්නේ. මෙන්න මේ වචෙන්ද බුදුරන් වහන්සේ ඒක වැරද පෙන්නලා. මේක ආකාරයෙන් ධර්ම දේශනා කරලා තියෙනවා. එහෙම ගන්නව නම් ඒක මුලාවක්. පෙර කර්මයේ සිද්ධ වෙන හරියකුත් තියෙනවා. ඒ වගේම පෙර කර්මයේ සිද්ධ නොවන හරියකුත් තියෙනවා. අර කර්මයේ මුල් වෙන්නේ නැතුව සිද්ධ වෙන එක තියෙනවා කියලා බුදුරන් වහන්සේ දේශනා කළේ නැහැ. අ පෙර කර්මයේ කියන එකටයි මේ අදාර්ථය පෙන්නලා දුන්නේ. දැන් කර්මයක් කරනකොට
චේතනාවක් නැගෙනකොට කර්මයක් නැගිනවා. චේතනහම් භික්කවේ කම්මං වදාමි චේතිතයිත කම්මං කරෝති කායේන වාචා මනස ආදි වශයෙන් විග්‍රහ කරලා තියෙන්නේ ඔය ක්‍රමයට. එතකොට දැන් චේතනාවක් නැගෙනකොට නැගෙන කර්මය දෙයාකාරයකින් විග්‍රහ වෙනවා වර්තමානයේ. කර්මපත්‍ය ගැන විග්‍රහ වෙනකොට සහජාත කර්ම සහ නානාක්ෂණික කර්ම කියලා මේකට කියනවා. යම්කිසි චේතනාවකදී නැගෙනවා ශක්ති දෙකක්. එකක් තමයි සහජාත කර්ම ශක්තිය. ඒ කියන්නේ ඒ හිත නැගෙනකොට ඒ හිතත් සමග ඒ මොහොතේම නැగిලා එන ශක්තියක් තියෙනවා. කර්ම ශක්තිය. ඒ ශක්තිය ඒ මොහොතේ ක්‍රියාත්මක වෙනවා. තව එකක් තියෙනවා කොටසක් කවදා හරි බල දෙන්න. අවස්ථාව ලැබුණ වෙලාවක විපාක දෙන්න. හේතු වෙන විදිහට නානාක්ෂණික කර්ම ශක්තියේ කොටසක් නිදාස් වෙනවා. අචේතනාවත් එක්කලා. මෙන්න මේ නිදහස් වෙන්නේ කර්ම ශක්තිය. මේ කර්ම ශක්තිය කවදා හරි මේ කර්ම අවස්ථාවෙන් පස්සේ බහිනවා ධර්ම අවස්ථාවට. ওই ධර්ම අවස්ථාවේ ඒක විපාක දෙන සුදුසු කාලය එනකම්. ඊට වාස පරිසරයක් ඉදිරියට ගොඩනැගෙන අවස්ථාව එනකම්. මේ කර්ම ශක්තිය පිළිහිටන්නේ ධර්ම අවස්ථාව. ඊට පස්සේ මේ කර්ම ධර්ම කියන එකෙන් පැවතිලා යම් මොහොතක ආරම්භන අවස්ථාව කියන එකට එනවා. ආරම්භන අවස්ථාවකට එන කියාකර කිට්ටු කාලයේදී ඒ කර්ම ශක්තිය කර්මජ රූප නිස්පාදනය කරනවා. නිස්පාදනය කරමින් ඇසත් රූපයක් කනත් ශබ්දයක් නාසයක් ගන්ධයක් දිවක් රසයක් ශරීරයක් ස්පර්ශයක් මනස් ධර්මයක් තියෙනවා. මේවට අවශ්‍ය කරන්නා වූ පරිසරයේ පුරේජාත ප්‍රත්‍යයෙන් හදලා තිබු මුලින් හට ගන්නා වූ හර ගන්නා දෙනවා කර්ම ශක්තිය. ඒකට කියනවා පුරේජාත ප්‍රත්‍යය කියලා. ඒවට හටගන්නේ චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, ජීවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ පච්චේජාතයි කියනවා. මුලින් හටගත්ත දේ නිසා එකතු වෙලා ඒ දෙකේ ඝට්ටනයන්ගෙන් දෙවෙනියට හටගත්ත පසු හටගත්ත එක තමයි පච්චේජාත කියන්නේ. මේ චක්කු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ගාන විඤ්ඤාණය, ජීවහා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණය පහළ නොවුනොත් විපාකයක් ක්‍රියාත්මක වෙන්න බැහැ අපිට දැනෙන්නේ. අපිට දුක හෝ සැප හෝ වේදනාවක් ඇති කරන්නම විඤ්ඤාණය පහළ වෙන්න ඕන. විඤ්ඤාණය පහළ වෙනකම් අවශ්‍ය පරිසරය හදනවා කර්ම ශක්තියෙන්. අන්නර නානාක්ෂණික වශයෙන් වෙන් වෙච්ච ධර්ම අවස්ථාවෙදී කර්ම ශක්තිය ආරම්භන අවස්ථාවට අවශ්‍ය පසුතලයේ හදලා දෙනවා. අනේ ඇහැට රූපයක් අරමුණු වෙන, කන්ද ශබ්දයක් අරමුණු වෙන, දිවට රසයක් අරමුණු වෙන, නාසයට ගන්ධයක් අරමුණු වෙන මේ අවස්ථාවට අවශ්‍ය කියනවා. ආරම්භන අවස්ථාවට පත් වෙනවා. අන්න ආරම්භණය කරනකොට විපාක විඳින සිද්ධ වෙනවා. මොකදදී? කැපදුක උපේක්ෂා විපාකයේ ගෝචර වෙනවා. නේ කර්ම ධර්ම ආරම්භන විපාක කියන ඒවා. ඒ කර්ම කියන එකෙන් අස්සේ කර්ම කියන්නේ කරනකොටම ගෙවුණා ඉවරයි. කර්මය ඉවරනකොටම කර්මය කරලා ඉවරයි. කර්ම අවස්ථාව ගැන්නා. කර්ම ශක්තිය නිස්පාදනය වුණා. නිස්පාදනය වෙච්ච කර්ම ශක්තිය ධර්ම අවස්ථාවේ තියෙන පුළුවන් කවදා හරි පළ දෙනවා. සමහරවිට මේ අධ්‍යයයෙන් පළ දෙනවා. ඒක මේ අධ්‍යයයෙන් කොයි මොහොතක හරි මෝරගෙන ඇවිල්ලා ක්‍රියාත්මක කියලා අවශ්‍ය පසුතලයේ හද අර ආරම්භන අවස්ථාව ලබා දීලා විපාක අවස්ථාවට පත් කරන්න පුළුවන්. සමහරවිට ඊළඟ භවයේදී පුළුවන්. එරෙන්න මතු කවදා හරි පහළ වෙන භවයක අවුරු කල්ප කෝටි ගණන් ඉපස්සේ හරි වෙන්න පුළුවන්. එතකන් පවතින්නේ මොකේද? ධර්ම අවස්ථාව. ධර්ම අවස්ථාවේ රූප වාසී කර්මජ රූප වාසී පවතින්නේ නැහැ. අන්න ඒ අවස්ථාවේ පවතින්නේ අර නාම ගෝත්‍රය ඇසුරු කරගෙන. ඒ ශක්තිය පවතින්නේ. නාම ගෝත්‍ර වල තියෙන ක්‍රම දෙකක්. ශක්තිය ගෙවිච්ච නාම ගෝත්‍ර. ශක්තිය ගෙවන්න තියෙන නාම ගෝත්‍ර. සත්‍ය ගෙවමින් ක්‍රියාත්මකගෙන නාම ගෝත්‍ර. ওই නාම ගෝත්‍ර වලින් අපි වහා සම්බන්ධයි. යම් කිසි කර්මයක් කරලා කර්මයේ විපාක කරලා ඉඳලා ඉවරනාට පස්සේ සත්‍ය නිදහස් වෙච්ච නාම ගෝත්‍රයේ සබහනක් වශයෙන් තියෙනවා. ඒ සත්‍ය ගෙවිලා ගියා කර්මයේ ගෙවිනකොට. දැන් පෙර කාලයක යම් කිසි කෙනෙක් මව මරලා පියා මරලා ආනන්දර පාප කර්මයක් කරලා කර්ම සත්‍යය නිපදෙවුවා. ඒක ජනක කර්ම සත්‍යය. නම් මතු උපද්දන අධ්‍යාවක ලබා දෙන දේට කර්ම ශක්තිය. ඊළඟ අධ්‍යාවි අටමහා නරකයේ ඉපදිනේ අපාගත කියලා කියනවා. අන්නේ ගෙවලා ඉවර වෙනකොට. ඒ නාම ගෝත්‍රයක් වශයෙන් මව වැරීමේ සතහන මනස තියෙනවා. පියා වැරීමේ සතහන මනස දැන්පත් වෙලා විද්‍යා එක දීකරොත් මතු වෙනවා. ඉනි පස්සේ විභාග විදින වෙලාවට ඔක දැක්කොත් එහෙම. අම්මා මරපු හින්දා තාත්තා මරපු හින්දා ඒක විභාගයේ මට මෙහෙම වෙනවා කියලා කර්මජ
මේ වගේ පේන්නේ. මේ කර්මජ ඉබ්බියට. ඒක පේන්න පුළුවන්. දිවසකින් වගේ පේනවා. පිරිපිනික් විදිනවා. හැබැයි විදලා ඉවරලා ඒකෙන් ගොඩ ඇවිල්ලා මිනිස්සු එක්ක දුක දින ගුණ කවදා හරි. හරි දැන් ඒ කර්මයේ මතක් කරගුණාම ඔන්න දිවසක් විතර මතක් කළොත් එහෙම අම්මා මල්ලා මං අපාගතව දුක් විඳ කියලා කීයේ. තාත්තා මල්ලා අපාගතව දුක් විඳ මට මතකයි. ඒකත් දකින්න පුළුවන්. හැබැයි මතක සදහන තිබුණාට ජනක කර්ම ශක්තිය කියලා ඉවරයි. ඒදී. හැබැයි ඒක තව නිවන් දක්නා ජාති දක්වා අතිරේක විපාක දෙක ශක්තිය එක ගැඹලා දෙන්න පුළුවන්. බලවත් ඒක. සාමාන්‍ය එකක් කරලා ගෙවුවනම් අතිරේක විපාකයක් එකේ දෙන්නේ කර්ම ශක්තිය ගෙවිලා ගියේ නිදහස් වෙච්ච මනෝ සතහන දිනන. මෙන්න මේ වගේ නාම ගෝත්‍රවල තමයි මේ ශක්තිය තැන්පත් වෙන්නේ. ඉතින්ද. ඉතින් ඒ දු නාම ගෝත්‍රවල තැන්පත් වෙච්ච ශක්තිය අපි කර්මයේ කෙලී අම්මාකාරයෙන්ද ඒ ආකාරයෙන් විපාක දෙන්නේ දැන්පත් වෙන්නේ. ඉතින් ඒකේ ඉන්නේ ශක්ති විශේෂයට අපි මූණ දෙනවා මිසක්. ඒකට අනුකූලව අපිට ඒක ප්‍රතිකර්ම ලබන්න පුළුවන් මිසක්. වෙන ක්‍රමයකින් ලබන්න බෑ. දැන් අපි මෙහෙම හිතන්නකො. යම්කිසි පුද්ගලයෙක් හදේක් මරනවා. ඌට මොනම විදියෙන්වත් යන්න ඉඩ දෙන්නේ නැහැ. අපිට ඉත්‍යාවක් මරන්න ගියාම ඉන්නේ. දැන් ඒ විනය පිළිබඳව කැලෑ පිළිබඳව හඳු දන්නවා. විද්‍යාව ගැවසෙන තැන් පාව දන්නවා. උන් ඇතුල් වෙන තැන් පැල්ලා යන තැන් දන්නවා. ඉතින් උනුත් මොකද දන්නේ උපක්‍රම විදාගෙන ඉන්නවා. අතුරු කරදරයක් ආවොත් එක හිලකින් ඉංගා ගත්තා. ගල් ගේ ඇතුළට. ඊට පස්සේ ඒ පැත්තේ හිල වැහුවොත් වෙන පැත්තක ගුලක් හදාගෙන ඉන්න පැල්ලා යන. දැන් දඩයක් කාර්යය දන්නා මෝ මේකට හිංගලා ඌ යන්නේ මෙන්න මේ හිල් තුනේ. මේ පැත්තට හිංගලා යනවා. ඒක ඇතුළට ගියාට පස්සේ එක පැත්තකින් දුන් ටිකක් ගහලා ඉන්න අනිත් පැත්තේ යන්නේ ඉහළ ගහනවා ඇබ. වහනවාර කල්යන් තියෙන හිල් ටික. දැන් කරන් දෙයක් ඇත්තේ නැහැ. ඒ හැම පැත්තෙම මූට බේරෙන්න තියෙන මං අහුරුලයි මේක වැරදි. දැන් මේ කර්මසක් දෙන්නේ සමගාමී මේ අර සිද්ධ වෙන්න ඕනේ. මොන පැත්තෙන්වත් බේරෙන්න කියලා ඉස්විරි දාලි කියවත් බෑ, දෙයන්ට කියවත් බෑ, බුදුන්ට කියවත් බෑ, බාර වුණත් බෑ, බෝන බේස් කියවත් බෑ, කිම් ක්‍රම කළත් බෑ, මොනවා කළත් බෑ නැරෙනවා. දෙ දෙවෙනි විදිහට. ඒ જાති එකක් එන්නේ කර්මසක් තියක් ඔහු නිවදේ. දැන් ওই කර්මසක් තියා පළ දෙන්න පටන් ගත්තොත් එයාට බේරෙන්න එකක් නැතුව යනවා. මොකද බේරෙන්න ඉඩක් නොතබාම කරපු කර්මසක් තියක් නිසා. ඒ කර්ම ශක්තිය පහළ වෙන්නේ ඔබට විපාක දෙන්නේ. බේරෙන්නේ ඉඩක් නැති සත්‍යයේම විපාකයක් වෙදිනවා. ඔය කාරණේ යම් කාලයකදී දැනගෙන හිටවෙන ඉඳා යුද්ධ උපක්‍රම කාර්යය. ඒ වගේම දඩයක් කාර්යය. හතරේ බේරෙන්නේ ඉඩක් දීලා තමයි හදාගන්නේ. ඔබර කියන දුනුතිය අත පොළ යුද්ධ කියලා. ඒ කියන්නේ ඊතලින් ගහනවා දුන්නට සද්දෙන්නේ. හතා ඉන්නා එයාට ගහනවා. හතරේ හොරේ හතා මරන්නේ. වතුර බොන වෙලාවට කෑම කන්නේ නැතර සතාල විඳින්නේ. ආ වෙන අවධානයකින් නතර විඳින්නේ. මේකට බේරෙන්න නම් බේරලා ඵලයන් කියන්නේ අවස්ථාවක් ඉඳ දීලා ඉවරලා ඒකෙන් අවස්ථාව ලබාගෙන පුළුවන් නම් බේරගන්න. මෙහෙම ක්‍රමයක් තිබුණා. ඒ જાතිය කර්මයක විපාකාව නම් එහෙම අපිටත් පුළුවන් බේරෙනවා නම් බේරෙන්න පුළුවන්. වේදා කරන්නේ බේරිය. හැබැයි වේදා කරන්නේ දොරසැලකි ලිඛිතේ උඩ මරණේ. ඒ જાතිය කර්ම ශක්තියක් එන්න පුළුවන්. එයාට ඔබ ප්‍රතිකර්ම තියෙන කර්මයක් අපායකට ගියත් කියන ඔහුපත් නෙකේකට යනවා කියලා. මේ කර්මෙන් අපාගත වුණු බේරෙන්න බැරි නිරේකට නෙමෙයි යන්නේ. ඖෂධ ප්‍රත්‍ය ඇති නිරේ නිසා ඔහුපත් නිරේ කියලා. ඒකෙන් Tamanta හටගත්ත දුකද බේරෙන්න නම් ඖෂධයක් තියෙනවා. ඒ ඖෂධය ප්‍රතිකර්ම ලබාගෙන බේරෙන්න පුළුවන්. ඒබඳු අපායෙ ගිහිම ප්‍රති. එයාට ප්‍රතිකර්මයක් කළා අපායෙ නිදහස් නෑ. ගෙදර ඉන්න කට්ටියට දානයක් මානයක් දීලා පින්නාන මොදනාවක් කළා හරි ඒක ලබා ගන්න කාරණයක් ඉදිරි වෙනවා අපාගත වෙලා ඉන්නා මෙහෙ පිරා කරගහම ඔහුට පින් ලැබිලා අපායෙන් නිදහස් වෙනවා අන්න ඒ જાතියේ කර්ම ශක්තිය දිනවා ඉතින් මේ කර්ම ශක්තිය ක්‍රියාත්මක වෙන්නේ කර්ම ශක්තිය කියන එක මහ විශාල සංකීර්ණ විෂයක් තරවජ්‍ය ගෝචරයි සියල්ලන්ට මේ සියල්ල සියලු ආකාරයෙන් ගෝචර නැහැ ඒක මත්තමකේ දැක් ගන්න පුළුවන් සලාවදී ඉතින් අපි කලේ යම්සේද අනුකූල විභාගයක් එනවා දැන් කාටහයි ගැහුවොත් අපිට අතපය ගන්න හැටි જાතියක තමයි විභාග වශයෙන් ඉන්නේ. ඒක බලයන් එකක් ඉන්නේ. බලයේ හිම එකක් නෙමෙයි අපිට එන්නේ විභාගෙ. අතපය කියලා හරි අන්නුට ගහගුවා නම් ඒ වගේ තුවාලයක් වෙලා හරි දැන් පෙළින් ලබලා හරි මැරෙන එක තමයි හැම වෙලේ විභාගෙ වදේ. මැරෙන්න හරි දුපෙන්න නැහැ. අන්නුට වසතුන්න. අපෝ දැවිලි බර දැවිලි හැදිලා බල විහිලා ලේවල ගිහිලා ලේවම ගිහිලා මැරෙන එකක් වෙන්න පුළුවන්. ඒ જાති විභාගයක එකට ඉන්නේ. එන ක්‍රමයක් තියෙනවා. අනු බය ගන්න ලැබෙන. කවුද හරි බය වෙලා මැරෙන එකදී අපි දෙන්නේ. ඉතින් නිකන් මැරෙන එකක් නෙමෙයි. අන්න ඒ වගේ විපාකේ ඉන්නේ හැම වෙලෙම අපි කරගොහැටි.
යම් කෙනෙකුට බේරෙන්න ඉඩ දීලා නැහැ. දැන් අපි යුද්ධයක් කරන්න ගියාම අපි නෙමෙයි යුද්ධයක් කරන්න යන්නේ යුද්ධ ජීවිත. ඉතින්ලා තුන් අතාව දැනුම් දෙනවා. යටත් වෙනවාද යුද්ධ කරනවා. දෙවැත්තේම දැනුම් දෙනවා. ඒ තුන් අතාවේ ප්‍රතිඥාවට අවනතු නොවි යටත් වෙන්නේ නැහැ. එයාට තමයි යුද්ධ කරන්නේ. හැබැයි එයාට ඒ විභාගයෙන් දෙනවා මම යටත් වෙනවා කියලාම බේරෙන්න දෙකක් තියෙනවා. අවදාහරි ඒක විභාගයෙන් එනවා කියන්නේ. එයා යටත් වුණොත් එයාව මරන්නේ. ඒ જાතියන් විභාගයෙන් එන්නේ. ඒවයි ක්‍රමයක් තියෙනවා නැත්නම් කර්මයක් විභාග දෙන්න කර්මය කරගන්න හැටි. මේ කරන ලද කර්මයන් මුල් කරගෙන කර්මයේ නෑයා කරගෙන කර්මයේ දායාද කරගෙන කල්මයේ පිළිසඳන කරන යම් හොඳ නම් හොඳ නරක නම් කර්මයක් කළොත් ඒකම දායාද කරගෙන සසර පැවැත්ම ගෙන යනවා කියන කම්මස කොමි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බඳු කම්ම පටි කරනෝ යම් කම්මං කරිසානි කල්යාණං වා පාපකං වා තස දායාද වයිසාමි කියලා බුදුන් වහන්සේ දේශනා කරා. දැන් ඔකෙදි පෙන්වන කර්මයේ මුල් වෙලයි කරන්නේ. දැන් මේකෙදි මේක විග්‍රහ කරන්න ගිහින් තමයි සියල්ල කර්මයේ සිද්ධ වෙන්නේ. තවත් ක්‍රම තියනවා කියන කර්මයේ සම්බන්ධ නැතිම ක්‍රම හතරකුත් එකලා පෙන්නලා තිනවා. එකක් කර්ම විපාකය ආබාධ හැටියට එකක්. බුදු පරිණාමජ ආබාධ, විසව පරිහාරජ ආබාධ. දැන් මේ ආදී වශයෙන් කියනවා. ඒකට කර්මයේ සම්බන්ධ නැති හැටියටයි කියන්නේ. අනුන්ගේ උපක්‍රමයක් නිසා එහෙම කෙනෙක්ට දුකක් කරදරයක් ආවොත්. ඒකට කර්මයේ සම්බන්ධ නැහැ. උපක්‍රමික ආබාධ කියන එකෙන් ඒක වෙන්නේ කියලා කියන්නේ. දැන් දේවදත්ත බුදුරජාණන් වහන්සේට ගල් පෙරල පෙරාලි ගල් පතුරක් වැඩි නැරුණ මහතගේ සීමාදී ලැබෙනවා. දැන් මේක උපක්‍රමයක් නෙමෙයිද? උපක්‍රමික ආබාධනේ ආයි. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම ඉස්සර කාලේක පොඩි ළමයෙක් කියලා ඉන්න ඉඳලා කැටගෝලියක් වෙන උපකරණයකින් පතේ බුදුන් වහන්සේ නම ගලුවට ගලකින් ඉන්නේ. ඒ විතරක් නෙවෙයි ඒ ගල වැදිනා උන්වහන්සේ. ඒකේ විභාගය මට අද මෙහෙම වරදිනවා. දැන් බල දුන්නේ කර්මය කොහොමද? කර්මයේ පහේ කාගේ සම්බන්ධය නැතුව බල දුන්නා. උපක්‍රමයක් මුල් කරගෙන බල දුන්නා. මේ කර්ම විභාගයෙන් බල දෙන ඒවා කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ බාහිර උපක්‍රමයක් නැතුව අභ්‍යන්තරේ කර්ම ශක්තියෙම හේතුව මතු කරලා ඒකෙන් දිනේවා තියෙනවා. දැන් උන්හතර ඔළුව කැක්මත් තිබුණා. ඒකත් ඒ විදිහට අපේ එක. මේ කර්ම විභාගය ආබාධා කියලා එකක් තියෙනවා කියලා මේකට. දැන් අපිට මෙහෙමද කිනේකට අතින් ගහනවා. ගලකින් ගහනවා. කොටුවකින් ගහනවා. පොල්ලකින් ගහනවා. ඈ වැලිය වලින් ගහනවා. දැන් අපි අතින් ගහපිර අත්පාර දීවා. අත්පාරක් වෙලා තියෙනවා. පොල්ලෙන් ගහපිර පොළු පාරක් වෙදිලා තියෙනවා. කොටුවෙන් ගහපිර කොටු පාරක් වෙදිලා තියෙනවා කියනවා. නිගමනය කරලා වල්ලන. තුවාලේ වල්ලන. නැහැ දැලුම් දෙල් වල්ලන. ගලකින් ගහන්නේ ගල් පාරක් වෙදිලා තියෙනවා කියනවා. දැන් ඔකින් අතින් ගහපුවා තියෙන එකයි. අනික තියෙන ඔක්කොම බාහිරිය. දැන් පොළු පාරක් වැදුනා කියන්නේ අත සම්බන්ධ නැද්ද? මිනිහේ පොල්ලක් අතින් අරගෙන ගහලා තියෙන පොල්ලේ. දැන් අත් පාර සහ පොළු පාර කිය වැදුනා කියලා කියන්නේ අත සම්බන්ධන පොළු පාර කියලා කතා කරන්නේ නැහැ. පොල්ලෙන් ගහලා තියෙන. දැන් අද මින් නිගමනය කරන විදිහට කර්ම ශක්තිය සම්බන්ධයක් නැතුව අනික නිකම් මේවා කිව්වනම් නිදහස ඒවම කරපුවා කියනවා. පොල්ලක් නිකම් ඇවිදලා කොහේ හරි තිබිලා ඇවිදින නම් ගහලා තියෙනවා. වදින්න ඕනේ. මිනිහ කරන්න බෑ ඒක. දැන් එහෙම එකක් දැන් කිව්වා. නැහැ ලෝකේ යම් කිසි දුකක් ගැහැටා කෙනෙකුට යමක ආධාරයෙන් යමක් කරන්න පුළුවන්. එහෙම ආධාරයක් නැතුව කෙලින්ම එල්ල කරලා යමක් කරන්න පුළුවන්. මේකෙදි කර්ම විපාක ආබාධයට වැටෙන්නේ අපි විසින් කරන කටයුත්ත යමක ආධාරයකින් නොකර කළා නම් කර්ම විපාක වශයෙන් වැටෙනවා. අන්න ඒතර කර්ම විපාක ආබාධ හට ගන්නවා. දැන් ලෝභ දේ අවිද්‍යා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි කියන ඒවා යමක් කළා නම් අනිකර හිත මුල් කරගෙන කරන්නේ. ප්‍රධාන වෙන්නේ හිත. හිත මුල් කරගෙන යමක් කළා නම් පූර්ණ කර්ම විපාකයේ ආබාධවලට ඒක වැටෙනවා. ප්‍රාණඝාතයක් කරන්න වෙන දෙයක් බාහිර දෙයක් ආධාර කරගත්තා නම් ඊ ආධාර කරගත්ත ක්‍රමයට කර්මය මුල් කරගෙන ඒ ආකාරයෙන් සිද්ධ වෙනවා. ඒක උපක්‍රමික ආබාධ වෙන්නත් පුළුවන්. ඒක එහෙම නැත්නම් යම් කිසි විදියක බාහිර හේතුවකින් වෙන්නත් පුළුවන්. ඒ ක්‍රමයට වෙන්න පුළුවන් ඒක. නමුත් හැම එකකටම කර්මය මුල් වෙනවා. කර්මයක් මුල් නොවි ඒ බඳු එකක් හටගන්න විදියක් නැහැ. ඒක අදින් කියන වෙන අපි සිම් කිපි මේ ඇදු වෙන්නේ රෝග වියාදි වලට පත් වෙන බව අසහායද ඒක මිනක් දැන් මේ විග්‍රහ කරන්නේ මේ වාපිත් සිම් කිපීම කියන්නේ ඒවා දැන් අපි හිතමු යම් කිසි බුද්ධලේ දැන් වාපිත් සිම් කිපීමේදී පුළුවන් ආහාරයක වෙනස් වීම එකක් ඍතු පරිණාමජ ආබාධ ඍතු පරිආසයන් නිසා වැස්ස දෙමින
එහෙමත් වෙන්න පුළුවන්. හැබැයි වැස්සට දෙවෙන සියල්ලන්ට ඔය හිඹිරිසා හැදෙනවා. කෙනෙකුට ඊට ඉස්සෙල්ලා පීනසේ වැනි රෝගාබාධයක් තිබුණා නම් හෝ රෝගයකට හේතුවක් ඉඳ දුරල කායිකත්වයක් තිබුණා නම් ප්‍රතිශක්තිය අඩු කායිකත්වයක් තිබුණා උන්ති විෂ බීජයක් ඇතුළුනහම මේක වැඩපවත්වා ගන්න බැරි රෝගය හැදෙන්න පුළුවන්. විෂ බීජය ශරීරගත වෙලා රෝගය හැදිලා තියෙන කි. මේ අපි යන කොහේද මේක වෙලා තියෙන්නේ? ඔය පොළොව පැත්තේ යනකොටින් ඔය හැම කේයි කාලා දානියවත් තියෙනවා. ඔකම දුවි වලට එක තියෙනවා. ඉතින් ඔය රෝගකාරී කාරකයක් දාපු විෂ බී මේ දෙයක් හැමසෙ පුවාදීක තිබිච්ච විෂ බීජයක්. ඔලකට ඇවිදලා හුස්ම ගන්නට ඇවිදලා එහෙම ඉන්න පුළුවන් කියලා අපි කියනවා. දැන් අපි අහනවා. කොළඹ ගියා විතරද? තව කී දෙනෙක් ගියා? ඒකෙම ඒක වුණා නේ. අර ගියේ ඔකරම හැදෙන්න වෙන්නේ. අර විදිවි අනික යතිලා නැහැ. ඒක නන්ද දෙතුණා. ඇයි හැදුන්නේ නැහැ? ප්‍රතිශක්තිය තිබුණා. ඇඟේ ප්‍රතිශක්තියන්ව තමයි විෂ බීජ මෙල්ල කරගන්නේ හරි. ඒවට ගොදුරු වෙන්නේ හරි. එහෙනම් ප්‍රතිශක්තිය කවුද හටගත්තේ? මොබින්ද? අන්න එතන තියෙනවා කර්ම විපාක වශයෙන් තමන්ට ආපු ශක්තියත් මුල් වෙලා තමයි අනික සමාදාරයක්ම ගත්තාම ප්‍රතිශක්ති ශක්තිය ඇති නිරෝවිතාවේ හේතුකාරක වෙන්නේ ඒවා මැඩපාතර පුළුවන් ශක්තියක් ශරීරගතව හටගන්න. ඒ නිසා ඒකෙදී රෝගය හටගත්තේ මේ බාහිර වාපිස්සෙම් කෝපයෙන් කිව්වට ඒකටත් බලපාලා තියෙනවා වක්‍ර විදියට කර්ම. ඔන්න කර්ම බලවේග බලපාන හැටි. ඉතින් ඒ જાතියින් අපි යමක් කරලා තියෙනකොට එබඳු වන්නා වූ බාහිර පරිසරයේ දූෂ්‍ය කරලා අනිකායට අවැඩ කරලා එහෙම තිබිච්ච එකක් තිබුණොත් අපිට කර්ම විපාකයක් වශයෙන් ප්‍රතිශක්තිය නැති කයක් ඇතුළේ උපදින්න හේතු ලැබෙනවා. සාමාන්‍ය මිනිහට වරුද්ද වෙන පරිසරය උඩ වරුද්ද වෙනවා. අර කර්මව කර්මයේ විපාක වෙනවා. දැන් කාල ගොඩක් තියෙනවා, ගෙදර ජරා ගොඩක් තියෙනවා, ගිහින් ඉවෙලට අල්ලපුන්නේ සුදුවත් තියෙනවා, වහන්දියක් තියෙනවා, ගිහින් හන්දියට දාලා හවස් දැතු වෙන්නේ. නෑ මොකද? අපේ වටේ තුන නිකද? අනිකේ බලාගත්තා වේ. බලනකොට දහස් ගාණක් යැනෙන මාර්ගයක ගඳ ගහන්න අර කුණු කුලේ ගිහින් දාලා එනවා හොරෙන්. පරිසර දූෂණය කළා. දැන් ওই જાතිය පාපයක් කරුවා නම් එන්නේ. එයාට සිද්ධ වෙනවා. අර සෙනක ඉන්න දෙනෝදාහක් මැද්ද ඉන්න තැනක ගිහින් ඉපදිලා. ඒ අය අතරදී දෙන පොඩි පොඩි දෙයකින් හරි එයාට වරුද්ද නැති එක හට ගන්න පරිසරය. පරිසරයේ කාටවත් පොදුයි. අය පොදු පරිසරෙ මුහුණ දෙන්න බැරි ප්‍රතිශක්තියෙන් අඩු කායිකත්වය උඩ හට ගන්නවා. අර කර්ම ශක්තිය. ඒ තුලම ඉඳගෙන ਉਹ අර බාහිර ලෝකේ තියෙන අබැඳින්න මූණ දෙන්න විදිහට දුක් විඳින විදිහට මග පාදා ගන්නවා. දැන් මෙහෙමත් ඒ වගේ. ඔය කර්ම ශක්තිය වක්‍ර විදිහට හැඟවිලා විදිහට මුල් වෙලා තරක් වෙනවා. මේ තරක් වීමෙන් තමයි මේ වගේ දේවල් ගන්න මුල පෙරෙන්නේ. වැස්ස තිබුණ බලියට ඔකටම අමාරු හැදෙන්නේ නැහැ. සමහරකට එළියට බහලා පිළිබාර ගෙට ගියාම තමයි. එහෙමත් තියෙනවා. ඒ වගේම මානසික රෝග. ඒකත් ඒ වගේ. දැන් කෙනෙකුට කතුරු යන්න බලිනවා. ඌ ඉනහෙවි ඉන්නවා. ඔයර කිසිම මානසික රැවීමකුත් නැහැ ගානකුත් නැහැ. එක මිනිහකට ඔබ කියලා කතා කළා කියලා ඔකට ආඩයක් හැදෙන වැරින්න පුළුවන්. මට කතා කළේ මෙහෙමයි. ඇයි මම මෙහෙම අපහත ලබන්නේ? ඔය ගැන ලදවිලා හිටන් ඒ විදිහට මානසික වශයෙන් ලදවිලා රෝගාකාරී මානසික රෝගී කියලා කිව්වා. උදේ ඉඳන් රැය වෙනකන් ගහන බයින ඩොක වෙන කොල්ලෙක් ඉන්න පුළුවන් කියලා. ඔකට ගානක්වත් නැහැ මානසික රෝගයක් උදේ. උදේ වරස් කියලා. එයාගේ මනස එහෙම විදිහකට හැලින්නේ. දැන් මේවා මොකද? අනු මානසික වශයෙන් පීඩිත කරපු එකේ විපාකේ. මමන්ට කවදාහරි සිද්ධ වෙනවා. මුංචි වචන කරත් පිසු හැදෙන තරම් මානසිකත්වයේ විකෘති වෙන්නේ දරන්න බැරි වෙන මානසිකත්වයක් වෙන්න ඇති. එයාට හරි අමාරුයි යථාර්ථයේ තියෙන්නේ. කායික ආබාධ හැදුවර වැඩි අමාරුවක් තමයි මානසික ආබාධ ඇති කළොත් ඒකින් එන විපාකේ. ඒ තරම් බලපාන. එනික හිත රිදෝනේ. එනිකුණ අවැඩ කරන එක. ඉතින් හිතට අවැඩ කරන එක. ගතට අවැඩ කරනාට වැඩිය බලපාන. දැන් පූජිගත තිස්ස හාමුදුරුවෝ ඇඟ හැමතැනම gediya gediya සරව පිළලා කොච්චර වේදනාවක් ඉන්නේ කයින් හිටියේ. මොකද අන්තිම මොහොතේදී බුදුරජාණන් වහන්සේ කයට අපපස්ථාන කරලා දේශනා කරන ධර්මයේ අරිහත්ත්වයට පත් වෙලා දිනුවා කය. හැබැයි හිතර ආබාධයක් ඇවිල්ලා හිටියා නම් එහෙම. මොන විදිහව බුදුරජාණන් වහන්සේ බුලඳ වේරා? බෑ වේරන්න බෑ. එහෙනම් දැන් අන්තිම භයානක ආබාධය මොකද? මේ මානසික ආබාධය. ආර්ය මාර්ගයේ බහ ලකුම බාධකේ කායික ආබාධය නෙමෙයි මානසික ආබාධය. බෙල්ල කපාගෙන වැරෙන්නේ ඉතල අරිහතේටපත් ඉතල හිටි. කායික ආබාධයට වඩා බලගතා මානසික ආබාධය නැතුව ඉතින් මානසික නිරෝගීතාව. මෙන්න මේ වගේ අපි දකින්න ඕනේ කෙනෙක්ගේ හිත රිදවන එක ඔක්කොට වඩා භයානක පාපයක්. ආර්ය මාර්ගය වහන්න හේතු වෙනවා.